න් සුභ සන්දාවක් දවසේ සියල උණුසුම් සිදුවම් එක්කොට මොලින්ම ඔබට කියන ස්වාධනරූපානී සවසා තිය ප්‍රධාන සිංහල පුවත්විකාශය. ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකා පාකිස්ාන මිදුදම් තවත් තරකරමින් අගමැති ඉම්රාන් දිවයිනට පැමිණෙයි. පාස්කු කොමිසමී භාර්තාව තැවිිනැට්ටුවට රතා නායකටත් බාරදයි. ජනගහනයෙන් මිලියන දා හතරකට එන්නක දෙන්න ඇැමිණට්ටුවේ අනුමැතිය. කොරෝනාව පරදා සෞඛ්‍ය රැකගත් සෞඛ්‍ය ඇමතිනිය වැඩ අරබයි. රටට එරෙහි ජිනීවා මානහිමිකම් චෝදනාවලට නිසි උත්තර දෙන්න විදේශ ඇමති දිනේශ් සූදානමින් එන්නතේ පළමු වටයෙන්ම කොරෝණාවේ පාලනයක් ඇතයි. ප්‍රිතාාන්‍ය පරීක්ෂණයකින් හෙලිවෙයි ට්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩනැගුණු මිතු දම රාජ්‍ය තාාන්ත්‍රක මිත්‍රත්වයක් බවට පෙරලන්න අපේ කලාපේ සුවිශේෂී අමුත්තෙක් අද ශ්‍රී ලංකාවටවා. ඔවරුන මේ සුවිශේෂි අමුත්තාව පාකිස්ථාන අ ක්‍රමාතය ඉම්රාන් කාන්. දුණුවාසියාවේ දිගුකාලීන මිතු දමේ නවයෝගයක්ාක වෙනුවෙන් රතු පලස්මතින් දිවෙනටාපු ඉම්රාන්කාන් අගමතිවරයා මේ වෙනකොටාත් කොළඹති රාජ්‍යතාන්ත්‍රික හම්වීම් වගේම අතිශ්‍යය වැදගත් ගිවිසුම් පහකට අත්සන්කිනීමටත් එක් වෙලා ඉන්නවා. සර දහස් ැනක ශ්‍රී ලංකා පකිස්ාන සබඳතා තව තවත් තර කරමින් පකිස්ාන ක්‍රමතේීම රං කාන් මහතා අද පස්වරතුනයි පනස් අට පමන ලංකාබට සම්්‍රාප්තිබුණන. එතුමන් පිගැනිම සහ න ඩාන තයන්තර ගන්තුර පලට ග්‍රමතය මහිද රජ පක්ෂැතිතු න් ැතුරු ැිනට මඩල ෝ චන කම මත්‍ය ර ැසක් සිටි කාරය පට දැකගන්නට ලැබුණ. එඒවගේම පකිස්ා ග්‍රමත්‍යපරයා වෙනුවෙන් ගුවන් තුට පලෙද. විශේෂ හමුදදා උත්තමාචාද තිරනමීමක්ද සංවිධහන කරති බුණ. පාකිස්ාන අග්‍රමාත ඉම්්‍රාන් කාන් මහතා අද පසරුවේ කටනනායි මඩානාක ජතන්ත ගුවන් ොට පලින් තිවෙනිට පමිනිිය. ඒ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරධනයකට නොව දෙදින නිල සංචාරයක් සඳහායි. පාකිස්ාන අග්‍රාමාතවරයා ප්‍රමුක දූත පරිස පැමිියේ පාකිස්ාන ගුවන් හමුදාවටත් විශේෂයනයකිනේ. ප අධපලන ලය පොත් ප. පාකිස්ාන අග්‍රාමතව රැගත් යානයට ඉන්දිය ගුවන් සීමමාව භාවිතකිරීමට, ඉන්දිය රජය අවසර ලපාති තිබුණ. ඉම්බ්‍රාන්කකාන් මහතා ක්‍රික් ක්‍රඩිකෙකුලිස මට පැමිණ තිබුණද අග්‍රහමත්තවර ලෙස ශ්‍රිලක්කවට පැමිණි පලළමු අවස්ථාවමයයි. පාකිස්ානයේ විසි දෙවන අග්‍රහමත්තව රැවන ඒ මහතා මේ වසර තුළ සිදුකරන පළමු විදෙස් නිල සංචාරීතය වෙනවා. න අක ගුවන්තුර පොේද කඩා දරුවන් දෙදෙනෙක පාකිස්ාන ග්‍රමතවරයා පිැනීමෙන් අනතුර. ග්‍රමාත්‍ය මහිද රාජ පක්ෂ මතා පාකිස්ා ්‍රමාමත, ඉම්්‍රාන්කාන් මතා උුසුම් ලෙස පිකක්.. සංස්කෘතිකාගවලින් සමන්විත උඩරට ෙර නර්තනකින්ද හරසර දැක්වීමෙන් අනතුරව පාකිස්ාන අග්‍රාමාත්තවර ඇවිත ගොන්තුට පොලේදී හමුදා උත්තමාචාරයක්ත පැත්නාා. සම්මාන්න පුරේ සදාහ අග්‍රාමතරුන් දෙපල විශේෂ පිටිකා විත කැඳවාගෙන ලැබූ. යුදහමුතා පති ජොන්වල් ශවන්ද්‍රසිල් පාමහතායි කාලතුක් වූ දහ නමයක් සහ වෙඩිමුර සම්මාන මරයට එක්කර තිබනාාර ඩිමුර හ නමයක්ද පකිස්ානු අග්‍රාමාතතුමන්ට ප පිරනා තේසේකදම මිසක පට? පාකිස්ථාන අක්‍රාමාත්තවරයා ගුවන්තුර පොලෙති සවිශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක්ත තැබූ.ආද එපොද විමන් විේශමාත දනේ කුුණවර්න මත ඇතු ජේත දේශපාලායන් ඉම්්‍රාන් කා මහතාාවත හඳුන්වාතීම අග්‍රාමත මහින්ද රජපක්ෂ මහතා විසින් සිදුකරනු ලබවා. අනතුරුව පාකිස්ාන නෝජිත පිරිසද හඳන්වාදරන ලබූවා. පාකිස්ථාන අක්‍රමාත්තවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්තවරයා ්‍රී පාර්ශ්ික සකච්ඡාස හා කටුනායික ගුවන්තුරට පලින් අර්ලේග හන්දරයවෙත පමිණිය. ලිය මන්දේයේද අග්‍රාමතරුන් දෙදෙන ඒ බද්ධ මධ්‍ය ප්‍රකාශක් නිෙකුත් රීමට නෙවිමතයි. මෙහිදී දෙරට අතර ආර්ථික හා වෙළඳ ආයෝජන, කාර්මික තාක්ෂණ හා අධ්‍යාපනඇතුළු ෂේත්‍රකේපේක කිවසුම් පාකට අත්සන්තැබීමට නෙමතයි. පාකිස්ාන විදේශ වානච අමාතරුන්නඇතුු විශාල වෙලඳ දූත පරිසක්ද පාකිස්ථාන අග්‍රාමත්වරයා සමක මෙරටට පැමිණතිබෙනවා. කිස්ා ්‍රමාමත්වයා ජනාධපති ගෝටාබේ රාජපක්ෂ මැතිතුමා හමුවන්නේ හෙට පෙරවරවේ ජනාධපති ලේකම්කාරලේදී. කොළමදී වෙලද ආයෝජන සමුලූකටතෙක් වන ඉම්රන්කාන් මහතා කතානායකවරයා හ ක්‍රීඩා අමාතවරයා විසින් පිළිගන්නුල්ල පපන දිවා පෝජන සංග්‍රහයකටද හෙට දිනේදී එක්වීමට නමිතයි. ෆාකිස්ාන ක්‍රාමාත්තවරයා නාවල කකිිමණ්ඩල මතේ ඉහල ප්‍රමිතින්ුත් ක්‍රීඩ මධ්‍යස්ථාන විෘතකිව පිබඳ සකච්චාවකටෙක් වන්නේ න් අනතුරුව. ඒ තා මෙරට ක්‍රේඩකයන්ද හමුුවීමට නිමිතයි. පාකිස්ථාන අක්‍රාමාත්‍ය ඉම්්‍රන්කාන් මහතා සිය ශ්‍රී ලක්කා සංචාරය අවසන් කර හෙට පස්සරු තුනට දිවිනින් පිටත් යාමට නිමිතිවති පෙනපා. පාස්කු ප්‍රහාරයෙන් විපතර පත්වුවන්ට සාධහරණයක් පාස්කු කොමිසමෙන් ඉස්්ට වෙලාද නැද්ද. මේගෙන දනගන්න තිබුණු උනන්දුව නිසාම පාස්කු කොමිෂන් සභහා වාර්තාවේ අන්තර්ගතය ගෙන දනගන්නත් බොහෝ දෙනා අතරතිබුණි ලොකු උනන්දුවක්. ඔවරන පස්කු කොමිෂන් සභහා වාර්තාව කැබිනට් මන්ඩලෙට ඉදිරි පත් කළලා වකම එහි පිටපත් අද දිනේ කතානායකවරයාටත් බහරදුන්න. දෙදහස් දානම අප්‍රේල් විසි එක්වනතා කතෝලික දෙවස්ථාන සහ ප්‍රධන පෙේ හෝටල් කීපයක් එලක් කගමින් සිදූ ත්‍රස්ත ප්‍රහරමාව පිළබඳස්ව පැලිීමට පච පුද්ගල ජනාතිපති කොමිසු පත් කේ හි පුදජනාධිපති මෛත්‍රිපාල සිරිසින හතයි. මෙමකොමිසම ප්‍රහරයට අදලව පුදගලන් හාසසියහතිස්සනකගින් පම සාක්ෂීලාගත්තා. එහි අසන්වාර්තාව ජනතිපති ගෝටාවය රාජපක්ෂ මැති තුමාවිත බරදුන්නේ පස්සුගේ පෙවරවාරි්‍යවනදායි. එම වාර්තාව දිනෙද කමනට මන්ලෙටද ඉදිරිපත් කෙරුණා. ජනතිපතති නීති අධ්‍යක්ෂන්වල් හරිකුඋපතා රෝණ දී මහතාාව සින් කොමිෂන් වාර්තාව පිට පතක් කතානයික මහින්ද්‍යාපා අභිර්තන මහතාවිත අතලපාතුන්නා. පාස්කු කමිෂන් එක වාර්තාව කැමිට මන්ඩල් දිත්පත් කලතිනවා පාර්ලිමෙන්තටර ඉදිවත් කරන පලනයක දෙක පාස්කු ප්‍රාරය පිළිබඳව කතා කරන්න. ඒසිම සදාචාරත්මක අයිතියක් නෑ අරන්ට අර තුන්සියක් මෑනණකන් ඉදලලා ගෙදර කියල පුදියගත් ම මිත්‍රිය ලන්සවත්තුමක මට සදදාරත්ම හිතියන් නෑ කියල ම යදා කිවනි සතමයි ආන්ඩුව දනන් හිටිය. ඒ කතාවනි සතමයි පාස්කු කොමිසමක්ගිය. ගරු කතානාගතුමනේ අපි අද බලාපරොත්තු වන පාස්කු ප්‍රහාරය පිබඳව වාර්තාව මේ පාලිමේතු ඉදිරිපත් කරයි කියලා ඒක ඉදිරිපත් කරනවා දැම් ම ාර තියන වාර්තා වාර්තාය මට පිටපත්තික ලැබන නෑත පි පපත්තික හෙටවද වනට ැබෙනවා. ැබන ට පද දැම් කාල යන. බතුමල ඕන කැනකොටගේ ල්ලම පරිසිලන කරන්න පුුව. ම ත අද පැති ැම න ැන ීම තයහම ද අදහස් පලකල මතේ කෙල මුක්වල මහතා ප්‍රකාශ කළේ පස්කූ කමිෂ ර්තාවයි සඳහන් කිසිදු කරුණක් සංඟවීමට රජියක් කිසිසේත් කටයතුුණ කරන පවයි. විපක්ෂය මේ සම්බන්ධව වාදයක් විවාය කකිල්ල නොන ඒක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන වන අනිියපපුස් කරන රැතුුල් කරන්න ේද පක්ෂණයකන්ගේ රැස්සීමේදේ සබධසාකච්චාර ක්කෝ පෙළ ගැසිමෙන් පවතිනය නිසා ඒක කිසිම හසක් හංගඩ එවැනි සියලු මතවා දුර්මතය හැට ම ගනගන්න වන්න වැ ජාතිප පීක්ෂන කොමිෂ වාර්තා රට මට ෙඩත් නිකුත් ලති න්නේ හර ජනාධිපති පරීක්ෂණ කොමිෂන් ස භවර්තා කිසි විටක ඉදිරිපත් කල හ අදා ක්‍රිය මාර් ග ගැ අතිකර. අිපතුන් ලබාගත් ඉතාම කෙටිකාලයක් තුළ මේක ැිට මලෙ දිරිපත් කරන්නත් පාර්ලිමින්තුර දිරිපත් කරටත් ති වගේ නීපත් දෙපාර්මෙන්ටතු ඇතු අ නි තශවට මේක ලබාදීලා වශසටයුතු කරවා ජනති කොමෂන් ර්තාවක් සැගිල්ලට ගෙන ඇතැම් තෝරාගත් පිරිසගේ රජායිතිය අහිමිකිනීමට රජය සැල්සමක් එබෙන බව මතයක් පති ඒහා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරෙනවා අපි කිසිවෙකුගේ ප්‍රජාති වසකමහෝසිි කරන්නට හෝ ඒහා සබධ නීති ක්‍රියාත්ම කිරමඇතුරට කිසිම පෑැම කරන්නට නැතිහත්වන්නේ නැති බව ඉතා බක්ම ප්‍රකාශරනවා සත්ාදයගේ අරක්ෂම්ඩලේ ලෙකම්වරය සඳහන් කලා තියෙනවා අය සය සංවිධනය නායකය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපේ එක මෙිහුම් ක්‍රියාත්ම කරනවාගෙන විචන්මිට මෙවැනි වාර්තාවන් ලැබෙනවාය වාර්තාවන් නිතිහාසාමය සහ රධිකරණ ක්ෂේත්‍රය තුළසාකච්චාවට ලක්කමින් අවශ්‍ය ආකාරය අවශ්‍ය මට්ටමෙන් ක්‍රියත්මක වෙනවා කියෙනෙකයි ඇැතින පෙලක්දේවල් අපට ප්‍රසිද්ධ මේ වෙලායි ප්‍රකාශ කරන්නත් දෑ සම්බන්ධව යම්යම් වැර පිරිවල් ක්‍රියාත්මකෙන. අපට ලබාදී ලතියෙන ඒ උපදේසාහය කරුකාරණ සම්බන්ධ අපි අවධානය යොමින්ටයු කරන කිය මේ අතර පස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් බොදු බල සංවිධානය අය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණ. කාදවතුමට අපි කියනක් කරුණ කලලා කාදවලතුමත් අප වගේ වතු අප හාමුරට ප ොක් මාද ක මක් කතන රශ ල ක සසාචා ක ුතු කබර ම කොහ ග ැ කියනවන දැන් වාර්තාව ල්ලති කලබලන ඉන්න කවරු පිටු පන්සිේ ානක නිදේශ. පිට ක්ෂ වාර්තා පි ලක්ෂහක්කිවන පපුළන් මේ දවසින්දකින්. හිද කරුණ කල්ලා අනිි හරිම පුද්ගලයෝ කෞු්ද මේ සියල්ල කෙළිරව කල තියෙන්නේ. අපි ඒකට ඉඩක් අරගෙන ඒ සංවාදය කොටනාගෙනවා වෙනුවට වාර්තාවද අරකයි මේයි ජා්‍යන්ත්‍රධ කරනයට යන්නයි. මේ වාර්තාව ගැන වඩා වැඩි අධ්‍යරයක් අපි කරන්න ඩෝන. ඒ වාර්තාව මත්‍රීබරුන් ්‍ය අතර පත්ව යුතුයි ඒ අපටක්ලැ ියයුතු. ජැනගහනෙන් මිලියන දා හතරකට කොVID-19 එන්නත ලබාදීම සඳාවනි යෝජනාවට කැබිනට් අනුමතියලබලා කියලා, කැබිට තිරන දෙරම්දීමේ මධ්‍යහමයේදී අමාත්‍ය රමේෂ් පතරන මහතා ප්‍රකාශකරවා. ජනධපති ගොට ඇබය ාජපක්ෂ සහ ග්‍රමාත්‍යය මහින්ද රජපක්ෂණ මහත්තුරුන්ද කෝවිD එන්නත ලබා ගත්ත කියලා. අමාතය කෙහෙලි රමුත්වැල්ල මහතා මෙහිදී ප්‍රකාශ කලා. ටක් වශයෙන් ඉන්දියාවේ සීරම් මස්ට ් ඉන්ඩියක් කිය න අයතනය එන්නත් මාත්‍ර ිලියන දහ ඇමරිකකාන් ඩොලර් මියන පනස් දෙකයි දසම පහ බුදලට රා ෞෂ දනීතක සංස්සාහමග බලද ගැනීමට හ ප්‍රතාන ස්්‍රස ා න මාත්‍ර ලියන තු දසම පහ පිලද ගැනීම රා ජෞෂ නීතික සංස්ථාව සමග විසුමකට එලබීම සඳහහා රජු ප සම්පාන ක්‍රමයයටඇතේ ලබාගැනීමට අවශ්‍යාන ඇතිය ලබාදී බවා ඒ දිනය අසන් ව ට ගල තු ක් ප න්න. ට එන්න ලබාදී ලති බෙනවා තවත් කම්මතම මේ රීතය වල්වාගේ ඉන්න ලබාද හැකිියාවක් කියනවාත් ොහොම පැදිලියුව වැනිකිම හිතවත් කමකටයක ලබාදීලන අදසන් ප්‍රදේශවල සහ විශේෂම සෞඛ්‍යේ වගේ ආක්ෂක කහමුදාව ඇතුු ආරක්‍ෂකාංශවල සිුදධනට ්‍රමුකතාව ලබාදීලති බනවා ස්වක සකයක් ඇතිකරග ය තුන ම න ඩස සහන නි විද ප සු බාවෙන් සෑමක නකටම සසාධරන විද තාම කෙටි ලක්තු වසන්රන්න රජය ද දිශ ද රද එම සරට ගන්න බ පොත්තුයන. අරගන්දියෙන් කොරෝණ ආසාධනය වෙලා හිටපු පිරිසින් හත්සිියතිස් දෙදනෙකු අදදිනයේ සුවේ ලැබීමත් එක්ක සමස්ත සුවේලබූ සංඛ්‍යාව හැත්තෑ හයිදහස ආසනමටමට පැමිල්ලා තිබෙනවා. කොරණ ආසාධනය වෙලා ප්‍රතිකාර ලැබීමෙන් පසු පර්ණ සුේ ලබපු සෞඛ්‍යාමාත්‍යවරය පළමු වරට සෞඛ්‍යාමාත්‍යාංශය තිබූ රැස්වීමකට අද සහභා කියවනා.

සුුවේ ලබපු සමස්ත සංඛ්‍යාව මේ වෙනකොට හැත්තෑ පන්දහසේ සීමාව ඉක්මා අගොස් ඇති බව සෞඛ්‍යශ ප්‍රකාශ කරනවා. එතකම නිරෝධහන මධ්‍යස්ථානවල මේවන පිටත් නිරෝධහයට ලක්බන සංඛ්‍යාව නවදහස් හයිසයකට වැඩි පිරිසක් බව සෞඛ්‍යශ තහු කරනවා. අපි ලෝකය පැත්තට හැරනොත් ෙමුණු පෑ විහතරදි පමක් ලෝකයෙන් කොරුණනාමරණ හයිදහස් පන්සේකට වැඩි සංඛ්‍යාපක්වාර්තා වනාා. මෙ තුොරතුරුත් එක්ක අපි අදක් බලමුූ. අපේ රටේ වගේම ලෝකයේ කොරුණාවේ අලුත්මතත්වය කොමද කියලා. ඒයේ ඉතිේ හඳනාගත් කරෝුණා ආසාධතයන් පන්සේ දහ අටදනාගෙන් විසි අට දෙනකුම විදේශකතවට මෙරටට පැමිණිපුත් කලයන්. ඉතිරි හාර්සිය අනුව දෙනා දේශී වහඳුනාගත් පුද්ගලින් පබයි ොID-195 වැැක්වීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කළේ. මෙරටින් වාර්තාාවන කොවි් දාන මේ සමස්ත ආසාධතයෙන් සංඛ්‍යාව අසූ දහස් පන්සේ දාහතා. හර්තහස් දෙසේ විසි පස්තෙකු රහල් වල සහ අතර ැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා පූර්ණ සවෙලපුූ සංඛ්‍යාව හැත්තේ පදහස් අටසි හතලිස් දෙක්. කොරුණා ආසාධනයේ විසිටි පස්තෙනකු මේිය යමත් සමක, මන සංඛ්‍යාවද හාරසය පහදක්වා යළගයා. කොරුණා ආසාධිතව ප්‍රතිකාර ලපාකිෙනවින් පසු පූරණ සුවලපු සෞඛ මත්ත පවිත්‍රා ාර්චී භාත්මියය සෞඛ මත්‍යංශයට පමණ කොවි් වසංගත තත්වය සහ වරස මර්තන වැඩි පිළිවෙේ ප්‍රගතියසවය පැළවා ඉදිරි සෞක සංවර්த்தන වැඩ පිළිවල පිළිබඳවது சக்கச்சபப்ப வத்துனா. என்னත් කரන වැபிலிவ, PCR. ரஷண தත්வேම කොවි ප්‍රතිකාරමධ්‍යස්ථානවල වත්මන් தත්வே පිබවද අම්‍යස්பැලවා. பගමත හොலிரோසරි දෙමලවිද්‍යலே සසும்න් තුந்தන கூට සහ க்கவල් දෙමලිවිද්‍ය ේ සසුන් තුந்தනකුටද ොரோුණ ආසාධනවී තිබෙනවා.සුන්ගේ ආශ්ීතයන් දස දෙනකුරද කොரோුණ ආසාධනවී ඇති බව්‍ය හඳතුනා ගෙනனுணා. මේ අතට ලුණු ගම්බෙර අේ පුර කනිෂ්ට විද්‍යාලය සහ මහ නංඟපුර විද්‍යාලයේ සේවේ කරන පරිගනක අශබා ගරුවරයාට කරෝුණා ආසාධිත භවත තවුරු ීතිබෙන පා අ අපේ පුරවි්‍යාලී හත දායෙක්ලහස්ශ්‍රීණිවරසිසුන්ට නිරෝදායනවිල් ලෙස දැනම්දී තිබෙනවා. අද තිනේදී මෙම පාසල් දෙකෙම කිසිදුුවරයෙකු පාසලට නොපමිනි බවයි වාර්තාපුනේ. ගිවී කියිය පැවිසි හතර තුළ ගොලිය වශයෙන් භර්තාපු ආසාධිතයන් සංඛාව දෙලක්ෂ අසූ හයිදහස් එක සහැත්තය හතා. මරන්න හයිදහස් පන්සී අසු අටක් සිදු ීතිබෙන පා ෙරිකාවෙන් සාධතයන් පනස් නම දහස් දෙසේ පනසදධෙකු වාර්තාාවවෙදී සිතු ඇති මරණ සංඛාව එක්දහස්තුන්සි හත්තේ හතරක්. බ්‍රසිලෙන් සාතිතයන් විසි නවදහස් තුන්සේ පන හදෙනෙකු සහ මරණ හත්සියේ දසයක් වාර්තා වුණ. රෘුසියාවෙන් ආසාධ්‍යයන් දොළස්දහ සයිසේ හත දෙෙකු හඳනා කනෙද රන්න තුන්සීති සතක් සිදදු ඇති බව විදෙස් මධ්‍යවාර්තා කලා. ඉදාවෙන් ආසාධතයන් දසදහස් හත්සය අනු දෙදෙනෙකු හඳනාගත් අතර මරණ අසුවක් සිදුවට පෙනපා. මිතාානයෙන් ආසාධිතයන් දසදහස් හයිසය හතලිස් එකක් සහ මරණ එක සිහත්තේ අටක්, ගෙවුණු පෑ විසි හතර තුළ සිදුවට පෙනවා. පොසිටිය් කියන වචනය අනතුරු දායක වචනයක් බවට පත් වෙලා. නෙගෙටවූ කියන වචනය සතුු දායක වචනයක් බවට පත්වේ කියෙලා, ලෝකේ කවුරුත්ම හිතුවේ නැහැ. ඒම තමයි, සමහර දේවල් සමහර කාලවල වෙනස් වෙනවා. එ වෙනස්වම් එකක් ජීවත්වෙන්න අපිට සිද්ධ වෙනවා. මේ අතර තවත් කොුණ ආසාධි්‍යයන් දෙසී විසි දෙෙනකු මීට ටික වෙලාවකට පෙරවර්තා වූ බව COVID-19 පැීම වැලැවී මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යාසානය ප්‍රකාශව කළලා. එයනුව මෙරට සමස්ත ආසාධිතයන් සංඛාාව අසු දහස් හත්සය තිස් නවයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා දැන් කෙට විරාමයක්. මගේ ඉල්ලිේ කොහකට වහම ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලමින් ජාතික රෝහලේ සුළු සේවකයන් විරෝධතා පාගමනකට අද එක්කුණා. සෞඛ්‍ය අමත්‍යංශ නිල්දහරින් සමග සාතක්‍යයා කරන්නත් ඔවුන්ට අවස්ථාව හිමිියුණා ජාතික රෝහල ඉදිරිපිටින් ආරභූපාගමන සෞඛ්‍යමත්‍යංශයේ දක්වාපවිෙනියා. අමාත්‍යංශයේ ඉදිරි පිටත ඔවුන් නොසන්සුංකාරි ලෙස හැසරුුණේ සෞඛ්‍යය මාර්කෝපදේශද කඩ කරමින්. විරෝධතාරන් සෞඛමාත්‍යංශයට ඇතුළුවීමට උත්සාහ දරීමත් සමඟ දැඩි නොසන්සුන්කාරි තත්යක් ඇතිබුණා මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවට දැඩි රථවාන තද බධයක් හත කෙනතිබුුණ. ලෝකේම අවදහනේ මැත්තේ ජිනීවා මාන හිමිකම් කවුන්සිේ හතලිස් හයවන සැසිවාරය විදේශ කටයුතු අමාත්‍ය දිනේශ ගුණවර්ත්‍රම හතා අද අමතන්න නියමිතයි. අපේ රට එල් වෙලා තියනෙන මානම් හිිකම් චෝදනාගන්න පිළිතුරු දෙන්න දිනේශ ගුණුවර්තන ඇමතිතුමා සැසියාමතන්නේ අදරෑ නවයයි විසිදකට. එක්සත් ජාතින්ගේ මාන හිමිකම් කවන්සිලේ හතලිස් හයිවන ැසිවාර්ය අමතුමින් අමාක්තිවරයා ශ්‍රී ලංකාේ වර්ථමාන මානහිමිකම් තත්වය වගවීම සංහිින්න්දාව මෙෙන්ම මෙට එල්ලවී ඇතිචෝදන සම්බන්ධය, රජයේ ස්ථාවරය ඉදිරි පත්කිරීමට නේමතයි. එක්ස ජාතින්ගේ මාන හිමිකම් කවන් සිේ හතලිස් හය වන ැසිවාය සිස්තලන්තයේ ජනීවාගනුවෘරදි අආරමුණේ ඒයේ දිනේදී. වෙලංකාවේ මාන හිිකම් ප්‍රතිසඳහන, සංගන්දිියාවස්සහ වගවීම සම්බන්ධී, මාන විහිමිකම් හකුම සාරිස් ිචල් බැචලේ වි සින් සම්පාරිි නව වාර්තාත හිටදනේද කවන්සල්ලිය දිරිපත් කරන ඇති. මෙන් නිවර්සවාරයේද ප්‍රිතාානය කැනඩාව මොටින කරෝ උතුර මැසි දෝනියාව සහ මලාව ටවල්ක් ්‍රලන්කෞට් රුද්ධව යෝජනාවක්ද දිරිපත්කීමට සදදාන මිනිසිටිනවා. මැතර ජනවාන හිමම් කවන්සිලේ ඇමතිීමට පෙ විදේශ කටතු අත නේශකනු වර්ද මහත පජ ඇල් ශහිමියන් ැදක ආශිරාද බගත්වා. ඇ අපි දන්නවා අපේ කිසිම දවසක කිසිම ජාතියකට හිංසාාව පීලාාවක් කරගොලති ජාතිය. මානව හිමිකාම උගන්නන්න පරගෙති මිනිස්ව අපට එමකොට අපට නොකු විේද නවක්තිය. මහත්මතා උගන්නන් අපට එන්නේ අපි මොුණ වරදක් කළාද. ඒ සියනු රටවල් අරනාාකල්මිරට ඉද්‍ය හාසේ කියවවා. කිසිම ජාත්‍යන්ත රට කිහිතන්න පා නිවැ ජාතිය. ඕන කෙනෙ එකේ කොරත්තුයම්. නතුරුව මාධ්‍යහමයේ අදහස් දක්කමින් අමාත්‍යවර අකයාසිටියේ තහවු කරන ලද කිසිු සාක්ෂයක්ක්කෝ සංඛයාලයකන නොමැතිව, මෙට යලිත්වරක් කොි තස්වාදයට බිලිදීමදරන්න උත්සාහය සාර්ථකව මට පැත්වීමට, රජය සියලු කටයුතු සූ දනම්ක ඇතිබවයි. පරාජ වුණු ත්‍රස්වාදය වැරදි සංඛාලය එකන වැරදි ොරොතුවරින් සමන්ිත පැමි ෙල්ලි විටන්මට මානවකොමසමට ඉදිරිපත් කරලාවා. දස් පාලවේ ඇතිවිච්චා අණ්ඩුව වැරදි තීරණයක් ගත්තා මේ රටවල් එක් අපේ රටම රුද්දව යෝජනාවක් සම්බධ කළ රජයක් හැටියද අපි ඉතාම ඉවසීමෙන් වගේකීමෙන් තර රටවල් සියල්ල සමඟ ඒ ගේන යෝජනාව වගන්ති මොකක්ද තියෙන්නේ මොකදදි කියලම් බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකින් හිටගන්න දනින් වැටන්නේ නැතුව පුළුවම් බව ශ්‍රී ංකාව ජනතාවෙනෙන් පි ප්‍රකාශක්. මේ අතර සුලංකාවට එල්ලද ඇති මනවමිකම් කඩිකිරීමේ චෝතනා සම්බන්ධයෙන් දිවනේ ස්ථානකීපයේකදී මෙලෙස අදහස් පලබනාා ටක්හෙට ආුුව මයකට පන ට නොන මවා අුරත් කියනෙ අවන්කෝ මූන දෙන්නන්නේවට. අවංකෝ උත්තර දෙන්න මේ ලංකාවටකක් කියන්න ප්‍රපිටරටක කියන්න ැෑපට ඔයි ෙල්ලමට වැරදි ි ර ට ෙ නද. අන්රවාද සම ප ප ප න බෞතරයක් ල ති න හටේ ර්තමාන මොද ග යි. දාහතගින් සමන්විත ඒවාර්තාව පිටු එකහමාරක පමණ ප්‍රමාණයක තමයි යුදවකවානයේ සිදුවෙච්ච සිදුවීන් සම්බන්ධයෙන් මත අප්‍රකාශ කරලා තියෙන්නේ ඒ දමිල්ල ජනතාවගේ යුද්ධයෙන් පසුව ද යටත පාස්කම්බඩ් දියුණු කරගැනීම බිම්බෝම ඉවත්කිරීම ඉතා සාාත්ථකවලෙස කර තිබෙන බවටසා නැවත පදිංචිය සිදුකර තිබෙන බවට වාර්තාවේම එතුමිය පැහදිව සඳහන් කලා තියෙන. ම හමදවිදේ තුවාල ද චක් නල දරේකට ම දන්න අපිර ුද්ධය කොච්චර නෂිකයිද කියලා. අපිදන්න අපි කොච්චර මාරුවෙන් සිවිල් නතාව බේරගත්තද කියෙනෙක් රට ආදරය නොකරන පිරිසක් හෙල්ලලා ජනිනවා මානමන් කවන්සලේ දෙදා තාාචිත්‍ර කර මේ ප්‍රකාශය එක්ක තමයි අප දැ ැටෙන්නේ ප ගැන දන්න ටව ශා ප්‍රණයත්තිේ. ්‍ර ලාංකිකරට යුව දේශප්‍රය මින් මේ මහො වන විට හිහසුල ප්‍රියත් වනවාකාරය අප කි ලබෙන විතාලිය එංගලන්තය ඒවගේම ස්විස්්ලාන්තය ්‍රරංචය සවිඩනය ඊස්ශ්‍රායිලය මුල්කර ගැනමින් සැදුල ක්ඩායක් මෙම යෝජනාවට විුරුද්ධව කරු දැක්වීමට සැද පැහසින විට ශ්‍රී ංකාවට බලපාන අහිත කර යෝජනවලට නිසි පිතුර ලාදීමට මෙමදේශප්‍රම ශ්‍රීලාංකිකන් මේ මහතවනට සුස්ලාන්තයේ ජනිවානවරට පැම්ිීමට නියමවිට ඉතික දිින පීේ තුළ සජතින්ගේ මුලක් අනයට සදේශක් පවා ාදීමට මේමන ට ක. ගොවි ජනතාව නගා සිටීමෙනුවෙන් රජය මේ වෙනකොටත් තීන්දු තීරණ රැසක් කරම්. ඒ වගේම අදදිනේත් තවත් සුවිශේෂී තීන්දුවක් ගන්න පෘෂිකර මත්‍යංශය කටයුතු කරවා. ඔවු පෞද්ගලිකංශය සමඟ තරගකාරීව වමිලදී ගන්න මෙහහිුම් අරමෙනවා කියලයි. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. ගොවිචන්නතාවට උපරිම සාධරණය ඉටවන පරදි පෞද්කලික අංශය සමග තරගකාරි ලෙස ව මිති ගැනීමට වී අලවි ම්ඩලිය සූදානංව සිටිනවා යනුව තෙත ව කිලවක්කෘපියල් හතලි සහහිකටත් වලි ව කිලවක්කෘපියල් පනස් දෙකට සහ. වලි සාව kiloලවක්ෘපියල් පනස් හතරකටත් ිතිකගැනීම ඒ මධෙමරත්ත්‍රී සිතක ක්‍රියත්මයි. ඕනෙම ගොවිියකට පාලන ල නස් නස් න ප ල ළ පරි ල ලබ දන්න. කටයතු කරන. වෙලද ොල හල් ීරන කිරීම බල රජ ලැබෙන ියල මන්ට ලැබෙන කිසිම ගවියේ සහනාදා රේ පදංකරෙන වියල ල වීල ද ීතුන පවති ී බ ල්ලීම ප රන්න. ි අ රෙන් ඩ ල රුප න ික නෑ සබකිල එක අනු නමේ වැඩාිකුණ නෑ සමපකාරයක් සතුසත් පාවිච්චි කරලා අලුත් තෞරදද සම්පර්ණ මල පාලන අතරගන්නවා. මෙතෙක් කල් වී ෝල් හිමියන් තුන්හතර නෙක් අතරකතිපුුණනේ ව ඒ ධ කාරය ිය න. මක්‍රමේදේ තුළ අවම ව මට්‍රික් ො ලක්ෂ තුනක් පහත් අතරගානක් මිලදීගන්න.ම අතර අධ පැති ැිට මල් තිරන දැනන්දීම අත්‍යහමේද. ව මිල ැනීම වැඩි පිවෙල සබන්ධයෙන් අදහස් පල කිරුණා. ර්තමාන රජය පළවනිවතාට වී මිලදී ගැනීම රුපියල් පනහ එකක වැඩි කර. යට තරඟ කාරිත්වයක් ඇති වෙලා තියෙන රඟ කාරිීත්්‍යය තම්මයි පෞද්ගලිකාන්සේෙන් සමහරක් විට අපේ රුපියල් පණහ කරපු නිසාම ඊට රපියලද් දෙකක් වැඩිපුර වී ගැනීමේ ප්‍රවණතාමයක් තිෙන යනවා රුපියල් පනහට අවම මිල සඳහන් කර. ඊට එහයින් මිලක් යම්කිසිගේ තැකින් ලබෙනවන. ඒ මිලට සමාන්තරමිලක් යම්කිසේ විදියේ යන්ත්‍රනයක් කරහා. පුෂ්කර්ම අමාත්‍යංශයෙන් තිබෙන ආයතන හරහා. ඉලදී ගැනීමට තිින්දු කරලති සමස්ත ලෝකෙටම බලපෑම්මල්ල කරපු කොරෝණාවනිින් වසංග අවස්ථාවකදී අපි පසු පස්සට යන්න ඕනද. එහම නැත්නම් හැකි හැම අවස්ථාවක්ම උපයෝගී කරගෙන අරමුණු ගජෑග්ඩහනය කරගන්න ඕනිද. මේ ගමනේදී අන්තර්ජාලය මෙහිවර මොන වගේද. ඒගන ස්වාදිිදරපාණි ප්‍රවෘති්‍යංශයේ නිශාන්තිදිල්ලක්ෂ කරපු විමසාබැලීමක් දැන්. පසරකට ආසන්න කාලයක් කොරෝනාව අපේ දරුවන්ට පාසල් භූමිය වහලයි තියෙන්නේ. මේතර අන්තර්ජාල පහසුකකාම් ඔස්සේ දරුවෝ බොහෝ පිරිසක් මන්ගේ ඉදිරිදා අධහපන කටයුතු සිදු කරනවා. හැබැයි එක පිරිසක් ඉන්නවා එ පහස්සුකමවත් නැති එක වෙනඳම කතා කරන්න ඕන මාතෘුකාවා. මේ අන්තර්ජාල පස්සු ගම්වලට ගරුවවෙච්චි අපේ දරුවෝ මෙතුලින් ගොඩක් වටිනා වැදක දේවල් තමන්ගේ ජීවිතවලට එකතු කර ගන්නවා. ඒ අතරේ ගැටලු නැතුවාම නොවේ ම අස්ථාවලිද ඇ අපිට ්‍රශ්යක් මතුවෙනවා මෙ සයිභ අවකාශය අපේ දරුවෝ ඇබැහි වුවන් බවට පත්තිලාද කියෙන කාරණය පිළිබඳව. ඉතින් එහ මනොත් මේ දරුවන්ගේ මානස්සක සෞකයතියෙන්නේ මොනවගේ තැනකද. ස්වාධින රූපහනි ප්‍රෝධි තුළින් අප හිතුවා මේ පිළිබඳව විමසා බැලීමක් කරන්න. න්තර්ජාලයක යනෙ පුදුම දැනුමක් සසා පුදුම විනෝධාත්මක දේවල් තියෙන ඒ වගේ එහි රඳවගැනීම සඳහා. විධ උපක්ක්‍රම ආයතනික වශයෙන් දක්ව තිය ස්ථායක් දරුවෙකුකගේ අධ්‍යාපනයක් Online ොස්සේ හැමනත්තං අන්ර්ජාය ඔසේ සිදුකිරීමේදී මවගේ පියගේ හෝ වෙනත් බාරකරුවකුගේ නිසි. දැක්ම පසුවිපරම ගුරුවරයාගේ නිසි පසුවිපරම සහ නිරන්තරයෙන් සිදුකරෙන්න්න වූ අධ්‍යානයන් සමඟ සිදු කරනවා නම් ඉතා ඉහෙළ ප්‍රයෝජනයක් ලබාගැීම පුුවන්. අදවනකොට අපි අලුතෙන් කතා කරන මාත්‍රකා කිය පයක්ත්තිෙනවා ඒ තමයි සයිබ ඇඩික්ෂන් කියන එක. ඒක්කම කියන තවක් තමයි ස්ක්‍රීන් ඇඩක්ෂන් කියනක. මේවත් එක්කම ඇතිවන ඇතැම් මානසික ත්ව සහ ්‍යියකූලතා ගැන අදවෙනනකොට මනොවෛද්‍ය විද්‍යාවතුල කතා බාහ කරෙනවා මනවිද්‍යාවට අනුවනම් ලැබ්ි එකේවේවා රපවාහිනවේවා ෆෝර්න එකේවාඔය බලාගෙනින් ඉස්ක්‍රීන කරත් අපි ඇබැෙනවා ඒ එක පේන දේවල්ලොට කස්වට. අන්තර්ජාලය පමණ ඉක්මවා භාවිතකිරම හේතුවෙන්? කායිකව හා මානසිකව දරුවන්තුළ විිවිධ සංකූලතා ඇතිවන බවට පරක්ෂණවලින් හෙළිවීතිබෙනවා. නිින්ද අවමවීම ඇස්රතුවීම ඇස්වල පීඩනය වැඩවීම, හිස්ස කැක්කුම කොන්දේ වේදනාව බෙල් ආස්්‍රිත වේදනාමන් මොලේ ස්නායු ආබාද විකරණ ශ්‍රීලි ස්භාවේ හේතුවෙන් පිළිකාමේ තත්ත්වවැන්ද ඇතිවන බව වෛද්‍යමතයායි. එමෙන්ම මානසික වශයෙන් පරිකාල්පන හැකයාාව දුරුවල වීම? රෝපකාරරිී හැසරීම් සමාජ ආස්ත්‍රයේ අඩුවිම වැනි බොහෝ අහිතකරතත්වයන් ඇතිවන බවට පරේෂණවලින් හෙලිවීතිබෙනවා. ල යුත්තේ එයින් දුරස්වීම නෙවෙයි ඇබ්බැඒකට ලක්වන්නේ නැතුව නිසි සැලස්මකින් එය භාවිතා කිරීමයි හොඳමදේ තමයි තමන්ට අන්තර්ජාලයේ ඉගුණුමක් තියෙනවනම් ඒ වෙලාවට එහි නිරත වෙන්න හැබැයි ඒ අතරතුර වෙනත්්‍රියාකාරකම් කිරීමෙන් වැලකී සිටින්න යම් විදිියකින් ඔබ පෑකහ දෙක හෝ යම් ශෂණ එකක හිටියානම් අන්තර්ජාලය තුළ වහාම අවම වසයෙන් පැයභාගකවත් විවේකයක් ලබාගැනීම අත්‍ය වශයි ඔබ දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිතා කලානන් දැන් විනෝධාත්මක දේවල් සඳහා බැහරව සිටීමත් යම් කිසි පින්ටඩ්දේක ඔබ අරමුණ යොමු කිරීමත් ක්‍රීඩාවක හෝ වෙනත් දේට ොමවීමත් අත්‍ය අවශයි එවිට ඇබබැහයෙන් මි දෙන්නට පුුවන්. සව සහිතතිය ස්වදරූපානී ප්‍රධාන පුවත් විකාශයාව නැවතත් හමියමු රාත්‍රී නාවය අයිති හට.